నేషనల్ టీమ్ కి హితబు కమ్మెల్ మెక్కిన అదమ హెన్రీ టెరెన్స్ ఓ మై గాడ్ అపే కోచ్ అగేదే వదన్ని దిరి దిరి నో హతర పాస్ శ్రీనా సూర్య బండారే మనేనే గణుక దిశా నాయక విపతనే కి ఏటిక దమ ఉనందు ఉనందు కౌదు ఉనందు మామమ దమ ఏ నే వాడ దూ వేన కౌది මොකද්ද අමාරුම ඉස්කෝලේ හම්බෙච්චේ තමයි ඒ කාලේ මං අන්තිම අවුරුද්දේ ගානකොට රොයල් ඔන්න වරු අපි කොහොමද 24 නේද ගැව්වා 24 නේද නම් ගැව්වේ නෑ කිංග්ස් ඔෆ් රග්බි අපි ඒ කාලේ පොඩ්ඩක් අවුල්ද අවුල්ද තීනෝ මටන් ෆ්ලයි හාෆ් කෙනෙක් කැල්ල පිටිපස්සේ කම් අමතක නොවන සිදුවීම මොකද්ද කලන්තේ දාපු එකක් කියන්න බල මට නෙමෙයි ඒක කලන්තේ දැම්මේ මගේ දැන අසංග රොඩ්‍රිගෝ අයිබෝන් වයිස් ටීවී මයි පොයින්ට් ඔෆ් view වැඩසටහනක තවත් එක් වැඩසටහනක එක තමයි ඔබගේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ දැන් ඉතින් නැතිවරණයක් ඉවරයි තව ඒ වගේ තිබ්බ ආందోళනාත්මක දේවල් ගොඩක් ඉවර වෙලා නැතිවරණේ කට්ටියක් දිනලා කට්ටියක් පෙරදිලා කට්ටියකට උන් හිටි දැන් අහිමි වෙලා දින වෙලාවක මේ අපි හිතුවා පොඩ්ඩක් සබ්ජෙක්ට් එක එහාට මෙහාට කරලා වෙනස් කරලා මේ පාර පොඩ්ඩක් ස්පෝර්ට් පර්සනලිටි කෙනෙක් ගේන්න ඕනේ කියලා අපේ ප්‍රෝග්‍රෑම් එක. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඉන්නකෝ. ඔයගොල්ලන් දන්නවද කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. Trying to show and go Fasil Mareja. Will touchdown. What a brilliant offload. Absolutely tremendous stuff. Mareja steps up and here is Fasil Mareja scoring that try and isn't he happy? Beautiful, just beautiful. Like it was all scripted. Dilip was just talking about, if you were wondering what Dilip was talking about. Dimitri Vijayatunga and a lovely offload to Fasil Mareja. This is the Kandy's counter attack coming in. And the winner and goes under the post. Fasil Mareja, will he get his second? And yes he will. Fasil Mareja show. Rizam Barak will be scratching his head and look at that. This shows of a back, a big step off that right foot. And lovely pass to Fasil Mareja. Too much pace. Fasil Mareja going for a hat-trick and he will get that. Fasil Mareja, we've said this time and time again. When Kandy is pushed to a corner, Fasil has become the difference. Right. අවුරුදු ගානක් කැන්ඩි ස්පෝර්ට්ස් ක්ලබ් එක තමයි නියෝජනය කරේ. ඒ වගේම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායක ෆාසිල් මරීජා. ආයිබෝන්. ආයිබෝන්. මේ දැක්සල ආයිබෝන් කියලා තමයි කියන්නේ. ඔව්. ඉතින් කොහොමද ෆාසිලේ? මේ දවස්වල නම් හොඳයි චිල් එකේ ඉන්නවා. ඉතින් මේ දවස්වල මුකුත් නැහැ. ඉතින් පොඩි කට්ටියත් එක්කයි වයිෆ් එක්කයි ගෙදරට ගිහිල්ලා මේ පොඩ්ඩක් අවුල් ගාලා. මේ දවස්වල චිල් එකේ ඉන්නවා. මම හිතන්නේ ඊළඟ මාසේ නම් පොඩ්ඩක් ආය දිසි වෙයි වගේ. මේ මාසේ ඒ කියන්නේ සීසන් එක පටන් ගන්න යනවානේ පටන් ගන්න වගේ අය මම හිතන්නේ මොකක්ද උඩට බලමු ඉතින් මාස 3ක් 4ක් තියෙනවා මම නෝමලි ඩිසెంబර් 1st week එකේ නොවැම්බර් අන්තිම වගේ පටන් ගන්න ඉතින් අපි ඒකට දැන් සූදානම් වෙනවා දැන් මේ වෙනකොට දැන් සම්පූර්ණයෙන්ම රග්බි ක්‍රීඩාවෙන් අයින් වෙලා ඉන්නේ ඔවා දැන් සෙල්ලම් කරන්නේ නැහැ නේ එතකොට දැන් මොනවද කරන්නේ දැන් කෝචින් කරනවා ඒ වගේම දැන් අලුත් ස්පෝට් එකක් මම හෙවෙනවා CrossFit නිකම්ම ආවද නැත්තම් කොහමද වාට කවුරු හරි හිටියද පොඩි කාලේ බලාගෙන මේක පස්සෙන් එන්නේ කොහමද රගවලට නෑ මං ඉතින් මගේ පවුලේ හිටපු කොල්ලෝ ඔක්කොම මගේ රග ගැහුවා මගේ අංකල්ලා ඉඳන් අංකල් නේවි ගැහුවා ඊට පස්සේ කසින් සයිලා කැන්ඩි ගැහුවා භාගයක් වගේ කැන්ඩි ගහලා දිනවා භාගයක් ශ්‍රී ලංකා ගහලා තියෙනවා ඉතින් මං ඒකෙන්ම තමයි ඉතින් ආවේ පොඩි කාලේ නම් අපේ අම්මලා ඔක්කොම ඒගොල්ලන්ගේ මැච් බලනවා ඒතකොට අපිවත් එක්කගෙන ආදී මල වෙන්නේ choice එකක් තිබ්බ නෑ රග ගන්නම තමයි
වන් මේ වුණේ ඉතින් මැච් බලනවා පිටිපස්සේ ඉල්ල රක ගහනවා අයියලත් එක්ක මැච් බාන්නනවා ශ්‍රී ලංකා ජර්සි හැමදාම සමාඩ ඒ වැඳගෙන ඉන්නවා ඉතලා බූචා නේද ඉතින් එදරින් තමයි මම හිතන්නේ රග පටන් ගත්තේ ඉතින් හරි මේ දැන් ඉස්කෝලේ යන කාලේ රග විතරද සෙල්ලම් කරේ එහෙම නැත්නම් වෙන ස්පෝට් එකකුත් කරාද ස්පෝර්ට්ස් කරා මං සෑහෙන කරා මම ඇත්ලටික් කරා ඊට පස්සේ ෆුට්බෝල් ගැහුවා ඊට පස්සේ බේස්බෝල් ගැහුවා ක්‍රිකට් හවුස් මැචස් බේස්බෝල් තියෙනවද කින් සුද්ධි ඔව් මොනා දීති නෑ නෑ අදෝ කරන්නේ නෑ බේස්බෝල් දිනනවද කියලා අගෙන් ඔව් බේස්බෝල් උයි අපි ඕෆ් සීසන් නේ රග නැති වුණාම අපි මොනවද කරන්නේ අපි ඔය අනෙක් ස්පෝර්ට්ස් ටික ඔක්කොම සෙල්ලම් කරනවා මගේ යාළුවෝ ඔක්කොම අනෙක් ස්පෝර්ට්ස් සෙල්ලම් කරනවා ඉතින් එකංග එක එකදලා ඉතින් අර නිකන් ෆන් එකට එකංග මේ තනිකමට අපි මොනවද කරේ ඔය එක එක ස්පෝර්ට් ගැව්වා බිග් මැච් එකක් ගැව්වා ෆුට්බෝල් වලින් බිග් මැච් එක ධර්මරාජත් එක්ක ඒක අපි දිනු ඒ මැච් එකේ දෙකේ භාගයක් කට්ටි ඔක්කොම රග ප්ලේස්ලා ගැව්වේ සෑන්ඩ් යෝලෝ කාඩ් තිබ්බා මැච් එකේ මේ ඔක්කොම අර රග අපෙත් නේද යනවා වගේ ඉතින් අපෙත් ඩිෆෙන්ඩර්ස්ලාට ගන්න මේ රග ආයෙ අපේ දිනුසෙම ගැව්වේ ඩිෆෙන්ඩ් පරයි පරයි ඩිෆෙන්ඩ් හොඳ ඩිෆෙන්ඩර් අය හොඳට ගහන යෙලෝ කාඩ් දෙකක්වත් එකක් කඩාම තමයි මැච් එකේ ඉතින් මේ කොහොම හරි මේ රග්බි සෙල්ලම් කරේ නැත්තම් ෆුට්බෝල් ක්‍රීඩකෙක් වෙයිද ලංකාවේ නෑ නෑ මං ඉතින් මේ තාත්තා පොලිසියදී මං ඉතින් සමාඩ පොලිසිය ඉන්න තිබ්බා මං ඒ කියන්නේ මොකුත්ම නැතුව සමාඩ පොලිසිය රාජකාරී කරන් තිබර ගන්න කැමතිද පොලිසියට ඒ කියන්නේ ඔව් ඒ තවුලන්නේ මං ආදී තාත්තාත් හිටියා අවුලන්නේ රයිට් ඉතින් මේ දැන් අවුරුදු ගානක් තිස්සේ කැන්ඩි ප්ලේ කරා එතකොට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරා කවුද කම්මැලිම ක්‍රීඩකයා අමාරුයි දන්නේ නැන්නේ මේ දැන් ශ්‍රී ලංකා දෙන්නෙක් දෙන්නෙක් කියන්නේ දෙන්නෙක් ශ්‍රී ලංකාවේ ජනල් ටීම් එකේ හිටපු කම්මැලිම එක්කෙනා තමයි හෙන්රි ටෙරන්ස් ඕ මයි ගෝඩ් අපේ ගෝඩ් වගේ මම දන්නේ දෙන ඉතින් දැනට ඉන්න කැන්ඩි ටීම් එකේම කම්මැලිම එක්කෙනා මම හිතන්නේ ඉන්නවා හතර පහ ශ්‍රීනා සූර්ය බණ්ඩාරේම නෙවෙයිනේ ගණුක දිසානායක විපතනේකේ එන්න ඩාලින් ඊට පස්සේ ඉන්නවා ලසිත ඔය ප්‍රොප්ස සෙට් එක තමයි ඔය ඉන්නේ 6 6 7 දෙනේ පොඩ්ඩක් කම්මැලි ඒක ට්‍රේනින් ගන්න නැහැ ඔව් 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 ට්‍රේනින් කරනවා ඒත් නිකන් ආයලි මෑලි වෙලා තමයි පටන් ගන්න ඊට පස්සේ කරනවා දෝනේම පොඩ්ඩක් ඉතින් දිනේ ඒ ටික තමයි උනන්දු උනන්දු කවුද උනන්දු දැනට ඉන්න කට්ටියගේ උනන්දු ඉන්නවා දැන් කැන්ඩි ටීම් එකේ නම් ඉන්නවා 10ක් විතර ඔම කැන්ඩල් පොඩ අදිනවා වගේ උනට නෑ නෑ ඒකනේ අපි හැමදාම දිනන්නේ ඉතින් උනන්දුව තියෙන කට්ටිය සෑහඳ වැඩි ඉතින් ඒකලන් ඇවිල්ලා පය භාගය කර විනාඩි 25කට කලින් ප්‍රැක්ටිස් වල ඇවිල්ලා ඒකන්ගේ ඒව කරනවා මම කියන්න ඕනේ මම මං කෝච් කරන නිසා ඉතින් මං කියන්න ඕනේ ඒකන මගෙන් අහනවා මොනවද කරන්න ඕනේ කියලා මං කියනවා මේ මේ ටික පොඩ්ඩ හදාගන්න. ඉතින් ඒකන් කලින් ඇවිල්ලා කරනවා නයිජල් රොෂාන් ඊට පස්සේ සූර්ය බණ්ඩාර දනුෂ් රංජන් එතකොට පවිදු ජේසන් ඊට පස්සේ තව ඉන්නවා ජේසන් දිසානායක. ආරේ එතනම් මං හිතන්නේ කට්ටිය 80ක් 90ක් වගේ ඇවිල්ලා විනාඩි 45කට කලින් පෑව කරලා ඉතින් කලින් ඇවිල්ලා ඒගොල්ලන් ගේම ටික කරනවා. ඒක දැන් ඉන්න කට්ටියනේ. මං ගන්නෙ දැන් ඔයා සෙල්ලම් කරන කාලේ කවුද උනත් සෙල්ලම් කරන කාලේ මම තමයි එහෙමයි ඔයාලා නේද වෙන කවුද ඉන්නේ මන් නැතු මම හිතන්නේ මොහොමඩ් ෂෙරිෆ් හිටියා මාත් එක්කම එයාත් හිටියේ ඉතින් රොෂාන් ඒ කාලේ නම් මාත් එක්ක ගැව්වා ගයන් වීරරත්න මාත් එක්ක නන්දෝ මේ රීසා ආ රීසා වරක් ඔව් එයා කලින් ඇවිල්ලා මගේ මිත්‍රයා හැමදාම ඇවිල්ලා කික් කරනවා ඉතින් ඒක පරණ කට්ටිය තමයි ඒ කට්ටිය උනන්දුවා ඔව් රීසා කොහමද උනන්දුවා හැබැයි ඔව් සෙල්ලම් කරන්න ඉස්සරත් හැම දෙයකම කලින් ඉස්සරහට පයින් එයා තමයි ඇක්චුවල් ඉතින් මේ ස්කූල් රග්බි ගැන අපි කතා කරා දැන් මේ ඔයත් ස්කූල් රග්බි තුලින් තමයි ලංකාවේ ශ්‍රී ලංකා ඒ කියන්නේ ජාතික මට්ටම නියෝජනය කරන්න එන්නේ ලංකාවේ ස්කූල් රග්බි වල අමුතුම ගැම්මක් තියෙනවා මගේ දැනවා පිළිගන්නවා ඒක මේක කොහොමද අපි තව ටිකක් දියුණු කරන්නේ ඔයාගේ අයිඩියා එක මොකද්ද කොහොමද මේක දියුණු කරන්න පුළුවන් ලංකාවේ ස්කූල් රග්බි මම හිතන්නේ අපි හරි කියන්නේ ප්ලෑන් එකක් තියෙනවා මම හිතන්නේ ප්ලෑන්
ලොකු මේ කරන්න අදින ෆොරින් ටීම්ස් එකක් දෙයක් වගේ ඉන්වෝල් කරගත්තොත් ඇට්ලිස් සීසන් එකට මැච් එකක් දෙකක් සෙල්ලම් කරන්න අපේ කට්ටියට එතකොට ඒගොල්ලන්ට තේරෙනවා අපි කොහෙද ඉන්ටර්නැෂනල් ඉන්නේ ලංකාව කොතනද ඉන්නේ කියලා එතකොට අපේ ප්ලේස්ලටම තේරෙනවා එතකොට අපි කොහෙද ඉන්නේ අපි කොතනද වර්ක් කරන්න ඕනේ දැන් සමහරට ස්කූල් ගාන ප්ලේස්ලා 20ක් 25ක් විතර වගේ තමයි දන්නේ නැෂනල් අන්ඩර් 19 ගහනකොට කොහොමද ඉන්ටර්නැෂනල් ලෙවල් එකයි ලෝකල් ලෙවල් එකයි කොහොමද කියලා. ඉතින් මම හිතන සමාඩ කරන්න පුළුවන් වෙයි දන්නේ සමාඩ ඒෂියාවේ ඒෂියන් කන්ට්‍රි එක හරි තව ටීම්ස් දෙකක් ස්කූල් ටීම් එකක් මේ ලීග් එකට එකතු කරලා ඒක ගහන්න පුළුවන් නම් නැත්තම් අර අපි කාල්ටන් සර්වන්ස් වගේ එක්කෝ වෙනම සර්වන්ස් ටූර්නමන්ට් එකක් තියලා වෙන රටවල් වල සර්වන්ස් ටීම්ස් පාකයක් විතර ගෙනල්ලා ඒ එක්ස්පෝෂර් එක දෙන්න ඕනේ අනිවාර්යෙන් ස්කූල් ඩ්‍රෙස් වලට. එතකොට තව අනිවාර්යෙන් තව එක ස්ටෙප් එකක් මං හිතන විදිහට ඉස්සරහට යයි. දැන් මෙන්න ගහන මට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. දැන් මේක මේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට අපේ රග්බි වල ඇත්තටම හරි ලස්සනයි. අපේ ප්ලේස්ලා සෙල්ලම් කරන ලයින් එකුණත් ලස්සනට වර්ක් කරනවා. ඒ හැම ස්කිල් එකක්ම තියෙනවා. හැබැයි අපිට මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඇයි අපිට බැරි වර්ල්ඩ් කප් එකක් නියෝජනය කරන්න අපේ ටීම් එකකට එන්න බැරි? ඇයි එක්කෝ අපේ බිල්ඩ් එක මදිද නැචරලි? අපි බිල්ඩලා නැද්ද මේ ප්ලේයර්ස්ලත් එක්ක බලුවාම ඒ ප්‍රශ්නද තියෙන්නේ? නැත්නම් ටෙක්නික් එකේ ප්‍රශ්නයක්ද තියෙන්නේ? නෑ මං අපේ ටෙක්නික් වල ඉෂුව ගන්නෑ. මං නිව්සීලන්ඩ් ඉඳලා මාස 3ක් මං ඒ සෙල්ලම් කරා. ඉතින් අපේ ස්කිල් එක තියෙන අපේ ප්ලේයර්ස්ලා ස්පීඩ් එකයි ස්කිල් එකයි තියෙනවා. ඉතින් අපි ඒ දෙක මං හිතන අනික් රටවල් නිව්සීලන්ඩ් එක බාදී සසඳද්දි මං හිතන්නේ අපි එතන ඉන්නවා. අපේ අර ඇවිල්ලා සයිස් එකයි එන්නේ ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඉතින් මම හුඟක් මම හිතන යුනියන් එකකටත් මම කතා කරලා කිව්වා අපි පොඩ වැඩිපුර ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට්ස් ගන්න ඕනේ සර්වන්ස්. ඒකයි අපි හොඳ කෝචස් ලයික් කියන්නේ අපි සමාට අපි ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂනින් කියන්නේ ලොකු වෙන්න මේව කරන්න කෝචස්ලා කියනවා. ඒ වුණාට මේ ක්ලයිමේට් එකට හරියන එක්කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ අපි නිව්සීලන්ඩ් ගිහම එහේ සීතලයි කෑමත් හොඳයි හුඟක් මස් තියෙනවා. ඉතින් ඒ ඒගොල්ලන්ගේ මේක ඇවිල්ලා වෙනස්. ඉතින් මෙහි ඇවිල්ලා රස්නේ ඊට පස්සේ අපි රයිස් ඇන් කරි හුඟක් කන්නේ. ඉතින් අපි ඒකට හරියන එක්කෙනෙක් හොයාගන්න ඕනේ එක්ක පිටරට හරි මෙහි එක්කෙනෙක් හරි එහෙට ගිහිල්ලා එතනින් අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ මෙහි කල්චර් එකට. එතනින් කොහොමද අපි ලොකු කරගන්නේ කියලා බලන්න ඕනේ. අපි දැන් මට කිව්වොත් හැමදාම දවල්ට ස්ටේක් එකක් කන්නයි වෙන සලාඩ් එකක් උයි ඒව ගන්න දවස් 7ක් ආයි ඊට පස්සේ ඉඳන් ආයෙ බත් කන්නේ. ඉතින් අපි බලන්න ඕනේ ඒක කොහොමද පොඩ්ඩක් වෙනස් කරන්න කියලා. එක්ක බත් පොඩ්ඩක් කාලා මස් ටිකක් මේව කරලා බත් එක්ක යන ඉතින් මං එකයි සම්පල් ලැබෙන්නේ. ඔව් ඉතින් ඒ විදිහට හරි එක්කෙනෙක් එක්ක අපි යුනියන් එකක් තියෙන්න ඕනේ අවුරුදු 5ක විතර ප්ලෑන් එක. ඉතින් මම හිතන්නේ හොඳම එක්සැම්පල් එක ජපාන්. ඒකනම් අවුරුදු 5කට ඉස්සෙල්ලා තමයි වර්ල්ඩ් කප් එකට ප්ලෑන් කරේ. ඉතින් ඒ වගේ දැන් තියෙන විදිහට නම් අපි කරන්නේ මාස දෙකක් තුනක් ටූර්නමන්ට් එකට තියලා ඕගොල්ලන් ගිහිල්ලා දෙනන්න. මේ ටූර්නමන්ට් එකේ හැමදාම අපි මෙච්චර කල් කරේ ඒක වැඩ කරා. ඒ වුණාට අපි ලොකු තැනකට යන්න ඕන නම් අනිවාර්යෙන් අපි පොඩි කට්ටිය හැමදේම ට්‍රේන් කරලා එකම කට්ටියක් ස්කොට් එකක් 20ක් 30ක් වගේ සර්වන්ස් මා එක්සැම්පල්. ඉතින් ඒ කට්ටියත් තියාගෙන ගෝල් එකක් තියාගන්න ඕනේ මේ කෝචස් ලෙට් එක හොඳ ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂන් කෝච් කෙනෙක් තමයි මම හිතන්නේ. මම දන්න විදිහට හොඳ එක්කෙනෙක් අපේ හොඳ කෝචස්ලා ඉන්නවා. ඒ පාට් එක හරියට කරගන්න පුළුවන් නම් අපි හිතනවා සෑන්ඩ් දුර යන්න. ඒ කියන්නේ අවුරුදු 5ක අනිවාර්යෙන් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ මොනවද කරන්නේ ප්ලේයර්ස්ලට ගෙවන්න ඕනේ. එතන පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. මම හිතනවා ක්ලබ් වලින් ගෙවනවා නැෂනල් ටීම් එකට. ඉතින් එතන පොඩි ප්‍රශ්නකුත් වෙනවා. සමහරක් කට්ටිය කියනවා කැන්ඩි කට්ටිය එන්නේ ඔය මේකට අපිට දැන් ඉන්ජරියක් එහෙම වුණාම අපිට ප්‍රශ්න එනවා. අන්තිමේදී ක්ලබ් එකෙන් තමයි අපිට ශ්‍රී ලංකා ඉන්ජර්ඩ් වුණාම ක්ලබ් එකෙන් තමයි අපිට පේමන්ට් එක කරලා ඔපරේෂන් ඒව කරන්න. ඉතින් මොකක් ඒවා එතන පොඩි ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ පොඩ්ඩක් බැලුවොත් අපිට සෑහෙන ටැලන්ට් එක වාසි කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. ෂුවර් වැඩිය ලොකු මැච් ගහන්න අපි දන්නේ කොහොමද අර සමහර වැඩිලා තැලිලා තැල්ලා තැල්ලා තමයි අර ඒ ගානට යන්න ඕනේ. සමහරට අපි එක පාට
ලොකු පෝස් එකක් ගන්න අමාරු අපි හිමි හිමි එතනට බිල් කරන් යන්න ඕනේ අපි මැච් අවුරුද්දම ගහන්නේ 3යි නැත්නම් 4යි 15 ඉතින් ඒක මදි මැච් අනිවාර්යෙන් 20ක්වත් ගහන්න ඕනේ ඒ කියන්නේ ඔය කියන්නේ ශ්‍රී ලංකා සයිඩ් එක මැච් 20ක්වත් ගහන්න ඕනේ අනිවාර්යෙන් 15ක් 10ක් ඇට්ලිස්ට් අඩුම 10ක්වත් ගහන්න ඕනේ මැචස් නැත්නම් අපි මමදාම මේ දත් එක 50 right ඒ ඉතින් දැන් කොහොම හද්දි පෞලි විස්තරත් පොඩ්ඩක් කියන්න ඉතින් අපි දැන් බැන්දේ බැන්දේ අසාර අභිනායක ඒ වගේම වයිස් දැන් පොඩි කී දෙනෙක් ඉන්නවා පොඩි කට්ටිය දෙන්නෙක් ඉන්නවා ලොකු එක්කෙනා දුවයි පුතයිද කොහොමද දුවයි පුතයි ලොකු එක්කෙනා දුව ඊළඟ සැරේ මේ සුරාදාට අවුරුදු 3යි මන්දේ පාටියක් තියෙනවද ඔව් තියෙනවා නුවරදී ඉස්සර ඒක දෙවෙනි එකට දැන් මාස 9යි 20 වෙනදට ඉතින් ඉන්නවා ඉන්නේ ඉතින් මේ කොහොමද වයිස් හම්බුනේ වයිෆ් හම්බුනේ මම හිතන්නේ මගේ යාළුවෙක්ගේ පාටියක් තිබ්බා. ඉතින් ඒකේ මම කතා කරලා පොඩ්ඩක් ඩාන්ස් කරා යත් එක. ඊට පස්සේ තමයි මම කලින් දැනගෙන හිටියා. ඊට පස්සේ ආදර සම්බන්ධ කරලා. වව්. ඊට පස්සේ මිටි මිටි දින. තුනයි. කොහමරි දැල දාගත්තා. ඔව්. රයිට්. වෙරි ගුඩ්. දැන් මේ රග්බි වීඩියෝ දැන් මේ අවුරුදු කීයක එක්ස්පීරියන්ස් එකක්ද? 15ක් 20ක්? 15ක් නේ. ඔව් 15ක් මම නැෂනල් ටීම්. නැෂනල් ටීම් මේ. වා 14ක් මම කැන්ඩි ටීම්. කැන්ඩි ටීම් එකට ගියා. දැන් මේ ස්කූල් කාලේ සෙල්ලම් කරානේ. ඔව්. මොකද්ද අමාරු මිස් කෝලේ හම්බෙච්ච? මම ඒ කාලේ මං අන්තිම අවුරුද්දේ ගානකොට රෝයල් ඔන්න වරු. අපි කොහොමද 24 වෙනිදා ගැව්වා? 24 වෙනිදා නම් ගැව්වේ නෑ. Kings of Rugby අපි. ඒ කාලේ පොඩ්ඩක් අවුල්. අවුල්ද? කවුද ඒ කාලේ හිටියේ මතකද? කොස්ටා. ආ, අශාන්තරි, ලසිතරි කොස්ටා. ආ, ඉතින් ඒ ඒ අවුරුද්දේ අපිට ගැව්වද මයිනස් 7 මැච් එකක් ඉතින් 7 ස්ටිප් මැච් එකක් ඒ කියන්නේ අපි වයිට් පස්සේ රොයල් තමයි ඒ අවුරුද්දේම අපි මැච් ඔක්කොන් දින්නා ඒ සීසන් එක ආපු 7-15 රොල් මැච් එක විතරයි ඩ්‍රෝ වුනේ ඒ කියන්නේ ෆස්ට් මැච් එක ස්ටිප් රොල් මැච් එක මාගේ ඒකේ ෆස්ට් හාෆ් එක ඉවරලා කන්කස් වුණා මට මැච් එකම ගහන්න බැලේ වුණා හාෆ් එකක් වගේ තමයි රොල් මැච් එකේ ඔව් අනිත් මැච් එකේ සාර පාරක් වැදුණා ඔව් මතක නැහැ මැච් එක ගැව්වද නැද්ද කියලා ඔව් ඒ නිසා ඒගේ මැච් එක තමයි ඒතකොට මම හිතන්නේ ඒ කාලේ නැෂනල් ටීම් එකේ ගැව්වා ඒ රොයල් එකේ ලක්ෂ්මණ සනායිකයි රජිත ජයසුන්දර ඒ දෙන්නා ඒ කාලේ හිටපු තම ස්කූල් ප්ලේස් වල ඉන්නේ හොඳ මැච් එකක් ගියා ඒ මැච් එක ඩ්‍රෝ වුණා ඉතින් මේ මැච් එක විතර පොඩ්ඩක් ටෆ් එකකට දීලා අපිට අනිත් මැච් නම් ප්‍රශ්නයක් නැහැ හරි එතකොට මේ දැන් මේ ගොඩක් ස්කෝල වල දින කතාව තමයි මේ මේ සල්ලි දීලා ප්ලේස් ලා ගන්නවා කියන්නේ මේක ඇත්ත ඒක කොමනන්ද ඒක නම් කොහමද කියලා දන්නේ මම සල්ලි දෙනවද නැද්ද කියලා ඉතින් ඔය ප්‍රශ්නේ ආවම අන්නම් කියන්නේ පෞද්ගලිකවම එහෙම ඒ කියන්නේ අර පොඩි ස්කෝල වලින් ගන්න එක හොඳයි දැන් සමහරට ඔය සංස්කෘත රංජන ඇවිල්ලා මම හිතන්නේ පිළියන්දල මොනවා ඒක සෙම් පීඩියස් කියතන් ඒ සමාහට ගහලා තිබ්බනම් මෙයා වැඩි ෂයින් වෙන්නේ නැතුව ඉතින් මං කියන්නේ හොඳයි ඒකට තොන්ද ඔපචුනිටි එකක් ඇවිල්ලා හොඳ ස්කෝල එක ගහන්න ඒ වගේම ස්කෝල ඒ වගේම මම හිතන්නේ මිගියව උද්දේ සීආර් ටීම් එක ගැව්වා රොයල් රොයල් ඉන් ඔෆ් ද සෙන්ටර් ජනසුදිල් සනේ අර මම හිතන්නේ පිළියන්දල ඒ වැත්තෙන් ඒ ස්කෝලෙන් ආවේ ඉතින් ඒ හොඳයි ටැලන්ට් එක මම හිතන්නේ හොගක් තියෙනවා අපි කොළඹ නුවර ඇරෙන්න මම හිතන්නේ වෙන තැන්වල අපිත් ඉන්න අනුරාධපුරේ පොළොන්නරුවේ ඒ ස්කෝලේ ගිහිල්ලා කිසිත් ඇවිල්ලා එහෙම ගහපු කට්ටියද ඒ ඒ ටැලන්ට් එක තියෙන අපි හොයා ගන්න ඕනේ හරියට මම හිතන්නේ ඒ ලොකු මේකක් තියෙනවා යුනියන් එකටත් ඩෙවලොප් කරනවා අන්න ඒක තමයි මම දැන් ඊළඟට අහන්න යන්නේ දැන් ඔයාලට ප්ලෑන් එකක් තියෙනවද මේ කොහොමද අපි මේ ජාතික මට්ටමින් දැන් මේ කොළඹ නුවර විතරක් නේ මේක දැන් ගොඩක් තියෙන්නේ ඇත්තටම කිව්වොත් ඇත්ත කතා කරගත්තොත් කොළඹ ස්කෝලේ ටිකයි නුවර ස්කෝලේ ටික තමයි ඕකට සිලෙක්ට් වෙන්නේ ෆයිට් එක දින්නෙත් එතන හැබැයි අනිත් පැතිවල ඉන්න කට්ටියටත් මේ 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 ස්පෝට් එක ගම්මට්ටමට ගිහිල්ලා තියෙනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ තාම ඉතින් අපි කොහොමද මේ පැතිවල ඉන්න යං ප්ලේයර්ස් ලා දැන් ඔයා කෝච් කෙනෙක් වට අයිඩියා එකක් තියෙනවද කොහොමද මේක ගොඩ දාන්න පුළුවන්ද ඔව් මම හිතන්නේ ඒගොල්ලන්ගේ මම හිතන්නේ ස්කූල් සංගම් බලන්න ඕනේ යුනියන් එකෙන් පොඩ්ඩක් මම හිතන්නේ ඒගොල්ලන්ගේ ප්ලෑන් එකක් තියෙනවා ඒක හරියට වෙනවද කියලා තමයි පොඩ්ඩක් බලන්න ඕනේ ඉතින් මම හිතනවා කොයි අපි ඉස්කෝල වල කියලා මම හිතන්නේ ටැලන්ට් එක තියෙනවා මම දැන් ෆ්ලයි හාෆ් කෙනෙක් කියලා පිටිපස්සේ කම් ඔව්
යුනිට්ගේ කරන අයනට පොඩ්ඩක් මහිතනවා මද කියලා ඉතින් අපේක තා පොඩ්ඩක් බලන්නෝනේ කොහම ටැලන්ට් එක සෑහෙන්න දිනවා මම හිතන්නේ කලම්බ නූර ඇරෙන්න අපේ කැන්ඩි ටීම් එකෙත් ගහනවා ඔය මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ වගේ ගහන ඉතින් ඒ වගේ අපි පොඩ්ඩක් බලන්නෝනේ ගන්න පොඩ්ඩක් ප්‍රයෝරිටි එක දුන්නොත් අපි කොළඹ නූර ඇරෙන්න අපිට තව ප්ලේස්ලා සෑහෙන්න හොයාගන්න පුළුවන් හොඳ ලංකාවට සමාදර් මයිදන්ස් සෑන්ඩ් ලොකු කට්ටියක් තියෙනවා ඒ ගම්පලාත්වල ඉතින් හරි ප්ලෑන් එකක් දාලා අපිට මෙහෙම කරන්න වුණොත් ඒකල්ල අපි අර කෝචස්ලා හරි යුනියන් හරි බලලා හොඳ ප්ලේස්ලා ඉන්නවා නම් කුළුම් හරි නෝට හරි ගෙනල්ලා ස්කවුට් කරනවා කියන්නේ ඉතින් ඒ විදිහට අපි කරොත් සෑන්ඩ් ප්ලේස්ලා ටිකක් හොයා ගන්න පුළුවන් මේ ඉන්නේ දුව ලොකු එක්කෙනා නම ඔයාගේ නම මොකක්ද ලියාරා අමතක නොවන සිදුවීම මොකද්ද කලන්තේ දාපු එකක් කියන්න බල මට නෙමෙයි ඒක කලන්තේ දැම්මේ මගේ දැන අසංග රොඩ්‍රිගෝ මගේ දැන ඒ කාලේ මං ඇවිල්ලා අවුරුද්ද දෙකක් වගේ අපි ටුව එකක් තිබ්බා කසක්ස්තාන් අපි සීතලයි මාරිතර සීතලයි කියන්නේ මම කඳු මෙතන යා පැත්තේ පේනවා ඉතින් අපිට වෝම් අප් වෙන්නෙත් නැහැ දාඩිය දාන්නෙත් නැහැ සෑහෙන අමාරු ක්ලයිමට් එකක් අපිට ගන්න ඉතින් මොනවද කරේ මම ෆස්ට් ස්ටාර්ට් කරේ ෆ්ලයි ආෆ් එයාත් ෆ්ලයි ආෆ් තමයි ගන්න යා බෙන්ච් එකේ හිටියේ ඊට පස්සේ කෝච් මාව දැම්මා සෙකන්ඩ් සෙන්ටර් කියන්නේ තව දෙවනි දෙව නම්බර 13 සෑ ෆ්ලයි ආෆ් කරා ඊට පස්සේ අපේ බෝලෙද්දි යා මට බෝලේ ලොකු පාස්යක් දැම්මා මේ දුවන්න කියලා ඉතින් මම මොනවද කරේ ස්ටෙප් කරන ගිලා එයාව ළඟට ඉතින් මම මොනවද කරේ මේ බෝලේ එයාට උඩ දාලා මම ගියා බලද්දි ඒගොල්ලන්ගේ තුන්දෙනෙක් විතර මේ මාව එයාත් බෝලෙත් එක්ක එයාට කරන්න දෙයක් තිබුණා ඉතින් ඒ තුන්දෙනාම මෑව උස්සන් ගියා මීටර 20ක් 30ක් විතර ගිහිල්ලා ඩ්‍රොප් ඔව් ඊට පස්සේ ඉතින් මට බැන්නා ඔයගේ බෞලේ කට්ටිය කියන්නේ මගේ අර කැසිනෝ අය නිල්පත් නෑ ඉස්සර එයාත් එක්ක සෙල්ලම් කරා ඒ වගේ ඉතින් මොනවා ඔයගේ බෞලේ කට්ටිය ඔක්කොම මට මේ වගේ පාස් තමයි දුන්නේ කියලා වෙන වෙන මැච් එකේ ඊටයි ඉතින් ඒක තමයි ඉතින් මම අමතක කරන සිදුවීම මෙයත් එක්ක අපිට මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේ අවුලකුත් නැහැ. ඉතින් අන්තිම ප්‍රශ්න තමයි වගේ මම ඇහුවේ. දැන් ඉතින් මේ වාඩ තියෙන ඩැඩිස් ඩියුටි තියෙනවනේ. ඔව් ඔව් දැන් බලා ගන්න ඕනේ. ආ රයිට් ඕකේ. ඉතින් මේ එහෙනම් අපි වාඩ ඔය වැඩ ටික කරගෙන දීලා අපි යන්න. හරි. බොහොම ස්තුතියි නම් අපේ ලොකු උදව්වක්. එහෙනම් අපි මේ වැඩසටහන අවසන් කරගෙන තමයි යන්නේ. ඉතින් මේ අද අපිත් එක්ක සම්බන්ධ වුණේ රටම ආදරය කරන පාසිල් මරීජා. ඉතින් ඔහුට සමුදෙන ගමන් අපි මතක් කරනවා subscribe කරන්න අපේ channel එක. ඒක තමයි like එකක් දාන්න, comment එක දාන්න. ඕගොල්ලන් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අපි දෙන්න අපේ අමුතන්ගෙන් අහන්න. ඉතින් comment එකක් දාන්න හැමතිස්සෙම. මොකද ඔබේ comment එක අතිශය වැදගත් අපිට. අපේ වැඩසටහනේ අඩුපාඩු ඉදිරියට හදාගන්න පුළුවන්. ඒක තමයි. ඉතින් ඒක නිසා අපි කිල්ලෙන් නම් එහෙනම් ඔබට